1960 දශකයේ අගභාගයේ මම ගුවන්විදුලියට එක් වෙන සමයේ ස්වදේශීය සේවයෙන් නිතර ඇහුණ ලස්සන ගී දෙක තුනක් තිබුණා ඉන්ද්‍රා කුමාරි විජේරත්න කියන ගායිකාවගේ. ඇගේ සරල ගී වැඩසටහනකට ලියපු එක් ගීතයක් තමයි ඔහු ගුවන්විදුලියට එන්නත් කලින් ලියපු පළමුවෙනි ගීතය. ඒ බව මේ මෑතකදී ඔහු කියද්දී මට හිතුණා ඔහුගේ මතකයේ වගේම අදහස් හා මතිමතාන්තර ඔස්සේ අද වැඩසටහන ඉදිරියට ගෙනියන්න. රජ මෙදුරෙක ඉපදී හිටියානම් නුඹත් රජෙකී පුතුනි. හිරිකඩ බාගෙන පොල්ලතුයි ගිලේ අද නුඹේ සිරි අහනේ. ඒ ගීතය ලියපු ඔහු තමයි ප්‍රතිභාපූර්ණ ගීත රචක ලූෂන් බුලත්සිංහල. නාට්‍ය රචනයට යන ගිහිල්ලා තමයි මගේ අතින් ගීත ලියවෙන්න පටන් ගත්තේ. ඒක මේ ගීත ලියන්නට වඩා නාට්‍යයක අවශ්‍යතාවය උදෙසා තමයි ගීත ලියවුනේ. ඇත්තටම මාව ගීත රචකයෙක් හැටියට හුඟක් අඳුනගත්තෙත් මේ නාට්‍ය නිසාම තමයි. දැන් මම ගුවන්විදුලියේ ඉඳද්දී මම ගීත ලියන්න ආපු කෙනෙක් නෙමෙයි, ගුවන්විදුලියට ආවේ මම නිවේදකෙක් හැටියට. ඒක වැඩසටහන නිෂ්පාදකෙක් හැටියට. නමුත් මගේ මම කරපු නාට්‍ය රත්වැට්ටකාරී සම්මාන ලැබුවාම බොහෝ දෙනාට මේක ගීත ගෝචර වුණා. ඊට පස්සේ බොහෝ දෙනාට ඕන වුණා මං ලව්ව ගීතයක් ලියාගන්න. මං හිතන්නේ ඒකයි, එහෙම තමයි ගීත ලියුනේ. මෙතන මුලින්ම ලිව්වේ නාට්‍ය ගීතේ. මං මුලින්ම ගුවන්විදුලි ගීතයක් ලිව්වේ මං ගුවන්විදුලිට එන්න ඉස්සෙල්ලා. ඒක මේ නුවරින් දැද්දී ඉන්ද්‍රා කුමාරි විජේරත්න කියන ගායිකාව එතුමිය කුමාරි දැනගෙන මම මට මේ ගීත ලියන හැකියාව තියෙනවා කියලා. මොකද මම ඒ කාලේ එයා ඉගෙන ගන්න ගුරුතුමා ගාවම බටනලා වාදනය ඉගෙන ගන්න පන්තියට ගියා. ඒ ගිය ගමනේදී මේ අඳුනා ගැනීම වෙලා මට කිව්වා මගේ සරල ගී වැඩසටහන තියෙනවා, මට ඒක ගීතයක් ලියන දෙන්න කියලා. ඉතින් මම ඕක ලියලා දුන්නා, ලියුවා ගීතයක්. ඒ 1960 ගණන් වල. අමාතිරි අඩ අඳුරි අඩවන්නු ඔබි දේශ දිවිනවා සීත පෙරෙන දුරුතු වෙයි සීන කිතුම් අමාතිරි. ඔව්, ඒ තමයි ලූෂන් ගුවන්විදුලියට එක්වන්න කලින් ලියපු මුල්ම ගීතය. ඊට පස්සේ ඉතලම ගුවන්විදුලි ගීතය ලිව්වේ සුජාතාත්ත නායකට. සඳ වැස නැ වෙසක් සඳ කියලා ගීතයක්. මට මතකයක් තියෙනවා, මම කොහේදී හරි කියවලා තිබුණා මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ අදහසක්. එතුමා කියන විදිහට කලාකෘතියක අපූර්වත්වයට පත්වීමේ හැකියාවක් ප්‍රතිභාවක් ලූෂන් තුල තියෙනවා. ඇත්තෙන්ම ලූෂන් තමන්ටම අනන්‍ය වූ රචනා රීතියක් අනුගමනය කරනවාද? මම ලියන්නේ මගේ හැඟීම් මිසක් වචන නෙමෙයි. මා තුළ මාව කලම්බන, මාවම ප්‍රකම්පණයට පත් කරන හැඟීමක් තමයි මං ගීතයක් බවට පත් කරන්නේ. අපි කොච්චර හොඳ ගීතයක් ලිව්වත් සංගීත රචනය අතිශය දුර්වල නම් ඒ ගීතේ කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ මම දකින්නේ ගීතයක ආත්මය සංගීතය. කොච්චර හොඳ වචනමාලාවක් ලිව්වත්, කොච්චර හැඟීමක් ලිව්වත් ඒක සංගීතය තුළ නැවත රචනා වෙලා නැත්තම් ඒ ප්‍රතිරචනා කරපු ගීතය ගායකයා තුළින් ඒකට අනුරූපව සංනිවේදනය වෙන්නේ නැත්තම් ඒ ගීතය සාර්ථක වෙන්නේ නැහැ. ඒකෙන්ද ගීත රචකයාම පමණක් නෙවෙයි, ගීත රචන රචකයා එක්ක විශේෂයෙන් සංගීත රචනය. මොකද සමහර වෙලාවට එක ගායකයෙක් කියලා, එක ගායිකාවක් කියලා අසාර්ථක වෙච්ච ගීයක් තව ගායකයෙක් ගායිකාවක් කියලා සාර්ථක වෙච්ච අවස්ථාවක්. හොඳයි, ඒ වගේ ගීතයකට උදාහරණයක් කිව්වොත්. දැන් ඒකට උදාහරණයක් මම කියන්නම්. මම ලියපු දම් පාටින්ලා සඳ බැස යනවා කියන ගීතය. ඒක ඉස්සෙල්ලම ගායනා කළේ ඒ ගීතේ සංගීතය රචනා කළ ඔස්ටින් මුණුසිංහ මහත්මයාමයි, ඔහුගේ සරල ගී වැඩසටහනකට. හරි, එතකොට ඒ සල්ලගී වැඩසටහනේ ඒ ගායනා කළේ අනුලා.
එතකොට ඒ ගීතය ගායනා කරලා ඒක තැටියකට නැගුණේ ඒ මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා නමුත් ඒක ලස්සන තනුවක් සංගීතයක් පස්සේ එක දවසක් ගුණදාස කපුගේ මගෙන් ඇහුවා ලූෂන් අරක මේ අපරාධය මේ තැටියකට නම් නැගිලා නැහැ ඒ ගීතේ මම ගැයියොත් කමක් නැහැ කියලා මගෙන් ඇහුවා මම කෝ මම නෙමෙයි ඕකේ මගෙන් නෙමෙයි ඕක අහන්න ඕන ඔස්ටින් මුණසිංහගෙන් අහන්න ඔස්ටින් නෙමෙයිගේ නිර්මාණකරුවා ඔහුගේ සරලගී වැඩසටහන එකේ ඉන්නේ ඉතින් ඔස්ටින්ගෙන් අහන්න එයා කැමති නම් මගේ විරුද්ධත්වයෙන් පස්සේ ඔස්ටින් බොහොම නිහතමානීව කපුගේට කියලා දෙනවා ඔයා ගායනා කරන්න කියලා ඔස්ටින්ම සංගීතය නිර්මාණය කරපු දම්පාටින් ලාසඳ බැස යනවා ඊට පස්සේ කපුගේ සරලගී වැඩසටහනකට කිව්වා මාල්නී ඒක අතිශය ජනප්‍රිය වුණා දැන් පේනවනේ ගීත රචනාවට එහා වූ යම් කිසි දෙයක් තව තියෙනවා නේද ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකෙක් නිෂ්පාදකවරයෙක් වන ඔබ මොකද හිතන්නේ? ගුවන් විදුලි මාධ්‍යයේ ප්‍රමිතියක් තිබුණද? දැනුත් තියනවද? ගුවන් විදුලියට සංස්කෘතියක් තිබුණා ඒකත්. මම දන්නේ අද ඒ ගුවන් විදුලි කොහොමද කියලා. මොකද අපිට ඇහෙන සමහර නාලිකාවල් දිහා බැලුවාම මේ ගුවන් විදුලි මාධ්‍ය මම දන්නේ ඒ මොන සංස්කෘතික ගුවන් විදුලියද කියලා. අද ඒ සංස්කෘතිය නැහැ. සංස්කෘතිය සහ කලාව කියන ඒවා මිනිස්සුන්ගේ ජීවිතයට බද්ධ දේවල්. කෙනෙකුට කියන්න බෑ කලාව කාටවත් ඕනේ නැහැ. හැම මිනිහෙකුටම කලාව ඕනේ. කලාව පැවතිලා තියෙන්නේ ඒ හින්දා. මේ මිනිස්සයා හිතන්න පටන් ගත්ත දවසේ ඉඳන් තමන් කරපු දඩයම සිත්තමකට නගපු මිනිස්සුන්ගේ චිත්‍රාද ඓතිහාසික වෙලා තියෙනවා. ඒ මොකද ඒ කලාකාරයෙක් එදා දඩයම් යුගයේ හිටියා. ඇත්ත. අද ඉන්නේ කලාවෙන් විනිර්මුක්ත වූ දඩයම් කාරයෝ විතරක්ද කියලත් හිතනවා. කොළොම්තොට නැත මහනුවී අවන් හල නැත පැලවි එදා අඳමයි අදත් යවනගේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත් සොදු ඉතින් ඔන්න ඔය වගේ ගීත ඇහෙනකොට කොහොම හිතන්නේද ගීතේ පරිහානියට ලක් වෙලා කියලා කොහොම වුණත් අද වෙනකොට ගීතය පරිහානියට ලක් වෙමින් තියෙනවා කියලාද දුෂන් කියන්නේ දැන් අපි අද කතා කරන බොහෝ හොඳ ගීත ආවේ මේ එක මාධ්‍යයක් තියෙන ගුවන්විදුලි විතරක් තියෙන කාලේ ඒ ඒ කාලේ ප්‍රමිතියක් තිබුණා ගයන්නේ කවුද කියන එකනට ප්‍රමිතියක් තිබුණා හැමෝන්ටම ගයන්න බෑ ඒක තමයි සංස්කෘතිය කියන්නේ මම කියන්නේ සංස්කෘතිය අන්න එහෙමයි හැදෙන්නේ ආවට ගියාට හිතු මතේට සංස්කෘතියින් හදන්න බෑ. ඒක ක්‍රමවේදයක් විනයක් ආචාර ධර්මයක් ඔස්සේ තමයි සංස්කෘතිය හැදෙන්නේ. එතකොට ඒවා රස විඳපු පිරිස අතරත් මේවා අගය කරන දැනුමක් තිබුණා. ඒගොල්ලන්ගේ රසඥතාවයේ ගොඩනගාගත්තු පසුබිමක් තිබුණා. Lihil salu
අනතුරු වැටෙන්නේ පරෝධර පුරු එකි බිඳින්දි සංසාරේ අසංවාදී සුසුම්බේගේ රිද්මයෙන් බලන් නිරුවත් දැකින්.